ඇකඩමියාවෙන් එහා ගිය උන්ගේ ගුවන් විදුලි අවකාශය සබඳ සරසවි අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ කැම්පස් රේඩියෝ ඔබ වෙතගෙන එන සබඳ සරසවි ප්‍රථම වැඩසටහනයි ඔබ මේ ශ්‍රවණය කරන්නේ අපි සොයා යන්නේ කුසලතාවලින් පිරිපුන් අපේම සහෝදර විද්‍යාර්ථීන්ව තම අධ්‍යන කාරණාවන්ට විතරක් සීමා නොවී විවිධ ශාස්ත්‍රවලින් හෙට ලෝකය දිනන්නට උත්සාහ කරන එස්සොයි රුසිත් මේ ඉසව්වේදී අපි මුණ ගැහෙනවා එසේනම් අවසරයි අපට ඔබේ සවනට සමීප වෙන්න අද සිට සෑම මාසකම දෙවන සහ සිව්වන සෙනසුරාදා සවස 6ට සබඳ සරසවි අද සබඳ සරසවි කතාබහට එක් වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සහෝදරිය. ඒ විතරක් නෙවෙයි, ඇය මනෝ උපදේශනය සහ මනෝ චිකිත්සනය පිළිබඳ ඩිප්ලෝමා ධාරිනියක්. ඒ සියල්ලත් එක්ක මේ දිනවල ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් සුන්දර රංගන ශිල්පිනියක්. ඇගේ නමින් ඇයව හඳුන්වා දෙන්න කලින් මං ඇයව මේ විදිහට හඳුන්වා දුන්නොත් මං හිතනවා ඔබට නිසැකවම ඇයව සිහි වේවි කියලා. මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වන කියා දෙන්න ආදරයේ තරම් කෙලි නිර්මාණයේ දිගැස්සේ අද සබඳ සරසවි සහෝදර කතාබහට එක් වෙනවා. මේ සචින්තනී කෞශල්‍ය. ආයිබෝවන් ඔබට. ආයිබෝවන්. ඉතින් කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ගොඩක් හොඳයි. ඉස්ලාම ගොඩක් ස්තුතියි මාව වැඩසටහනට සම්බන්ධ කරගත්තට. ඉතින් මේ දවස්වල ස්ටියාජන අධරතරම් ට්‍රේනාටේ රූගත කිරීම තමයි වැඩි වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් ඊට අමතරව කැම්පස් එකේ වැඩ කටයුතු ටික අවසන් වුණා. ඒත් එක්කම මගේ මානව සම්පත් කළමනාකරණය මම තව ඩිප්ලෝමාවක් හදාරනවා. ඒකේ විභාග කටයුතු වලට සූදානම් වෙනවා. ඉතින් ඔය වැඩ ටික තමයි තව අලුතින් වැඩ කිහිපයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවත් සාකච්ඡා මට්ටමින් කරගෙන යනවා. ඔය දේවල් ටික තමයි ඉතින් මේ දවස්වල කරගෙන යන්නේ. අපේ කතාබහට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් ඔබ ඔබව නිර්වචනය කරන්න. ඔබ සචින්තනී කෞශල්‍ය කියන කෙනාව නිර්වචනය කළ දෙන්නේ කොහොමද අපිට? සචින්තනී කෞශල්‍ය කියන්නේ ඇත්තටම ගොඩක් දෙනෙක් දැන් මාව දන්නේ දිගසි විදිහට. ඉතින් මං හිතනවා දිගසිට සමාන චරිතයක් තමයි සචින්තනී කියලා කියන්නේ. මම දකින විදිහට ගොඩක් සරලව ජීවත් වෙන වගකීම් දරන සහ වගකීම් සහගතව වැඩ කරන සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන කෙනෙක්. මේ දවස්වල ඔබ කිව්වා වගේම මේ දිගසි බොහොම ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා ඉන්නවා අපේ ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ. මේ දවස්වල අපි ඔබ නිතරම දකින්නෙත් කියා දෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණය හරහා. ඉතින් ඒ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ, ලැබෙන ප්‍රතිචාර මොන වගේද? ඇත්තටම ගොඩාක් හොඳයි. මොකද මම කලින් වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා තිබ්බත් කාලාන්තරයක් තිස්සේ විවිධ වැඩ කටයුතු කරගෙන ආවත් මාව මිනිස්සු අතරට යන්නේ සහ ගොඩක් දෙනෙක් මාව වඳුනගන්නේ සචින්තනී කියන නමට වඩා දිගසි චරිතයත් එක්ක. ඉතින් දිගසිට ගොඩාක් ආදරය කරන පිරිසක් ඉන්නවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් කිසිම අඩුවක් නැහැ. ගොඩාක් හොඳ ප්‍රතිචාර හම්බෙනවා. ඉතින් හරිම සතුටුයි. මොකද මගේ ප්‍රධාන චරිතයකින් රංගනෙන් දායක වෙච්ච නිර්මාණයකින්ම මිනිස්සු අතරට එන්න ලැබිච්ච එක. මොකද අපි හැමෝටම ප්‍රසිද්ධ වෙන්න හරිම ලේසි, හැබැයි ජනප්‍රිය වෙනවා කියන එක හරිම අපහසු දෙයක්. මොකද මිනිස්සුන්ට ප්‍රිය වෙන්න ඕනේ. අපි කොච්චර ප්‍රසිද්ධ කෙනෙක් වුණත් අපි මිනිස්සු අතරට ගියාට පස්සේ මිනිස්සු අපිට කැමති නැත්තම් අපි කොච්චර ප්‍රසිද්ධ වුණත් එකකින් වැඩක් නැහැ. ඉතින් මම දකින විදිහට දිගසි හරහා මිනිස්සුන්ට ගොඩාක් ආදරය කරන ඔයක් ආදරයක් ලැබුණා. ඉතින් එතනදී මම සාර්ථක ඇති කියලා මම විශ්වාස කරනවා. මමත් ඉතින් දිගසිට ගොඩාක් ආදරෙයි. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරම තමයි ඉතින් දිගසි චරිතය සහ සචින්තනීගේ ගමනට ලොකු ආශිර්වාදයක් වෙන්නේ.
ඉතින් සතුටුයි ඇත්තටම. අනිවාර්යයෙන්ම. ඉතින් අපි යමු ඔබේ පාසල කාලයට. එහෙමනම් පාසලේදී ඔබ අධ්‍යාපනයට දක්ෂයි කියන කාරණාව නම් දැන්ටමත් අපි දන්නවා. මොකද ඒකට අවශ්‍ය කරන සාක්ෂි සටහන් ටික අපි මේ මොහොත වෙද්දී දැකලා තියෙනවා. අපි මේ මොහොත වෙද්දී දැනගෙන තියෙනවා. අධ්‍යාපනය කියන කාරණාවට අමතරව විෂය බාහිර කටයුතු, විෂයානුබද්ධ වැඩ වගේම විෂය බාහිර කටයුතු සම්බන්ධයෙන් පාසලේදී දක්වපු දක්ෂතා, ඒ සම්බන්ධයෙන් ලබා දුන දායකත්වය ගැන මම දැනගන්න කැමතියි. මම මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්නේ, දැන් ඔබ මේ වෙද්දී කරමින් පවතින මේ වැඩ කටයුතු, මේ කලාත්මක වැඩ කටයුතු සහ ඔබේ විශ්වවිද්‍යාල ජීවිතය වෙනුවෙන් ඒ විෂය බාහිර කටයුතු මොන වගේ දායකත්වයක්ද ලබා දුන්නේ? ඔතනදී ඔයා කිව්ව කතාවට මම මුලින්ම එකඟ වෙන්නේ නැහැ. මොකද අධ්‍යාපනයට දක්ෂයි කියන එක මම පොඩි කාලේ ඉඳන්ම දක්ෂ කෙනෙක් නෙවෙයි අත්තට. මේ කියන්නේ එතකොට බලයි කොහොමද දැන් මේ වැඩත් එක දක්ෂ නැහැයි කියන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙක් දක්ෂයි කියලා කෙනෙක් කැම්පස් යනවා කිව්වහම අපි හිතන්නේ ගොඩක් දෙනෙක් මෙයා පන්තියේ හැමදාම පළවෙනියා වෙලා, එහෙම නැත්නම් හැමදාම සෙක්ෂන් පළවෙනියා වෙලා එහෙම ආපු කෙනෙක් කියන එක. හැබැයි මම ඉස්සලාම කියන්න ඕනේ අපි ගොඩක් මනින මට්ටම්නේ අපි අකුරු වලින් ඕ ලෙවල්, ඒ ලෙවල් වල ඒ බී කියන දේවල් වලින්. ඉතින් මම කියන්නේ මුලින්ම මම ශිෂ්‍යත්වයේ පාස්වත් ඕ ලෙවල් ඒ 9ක් ගත්තු කෙනෙක්වත් ඒ ලෙවල් ඒ 3ක් ගත්තු කෙනෙක්වත් නෙවෙයි. හැබැයි මම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 38 වෙනියා සහ ලංකාවේ 289 වෙනියා. ඉතින් ওই දේවල් එක්ක මම මුලින්ම එතනින් පටන් ගන්නම්. පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න ගොඩාක් දක්ෂ කෙනෙක් නෙවෙයි. මොකද මම පන්තිය 30 ගණන් වෙලක් තියෙනවා, 20 ගණන් වෙලක් තියෙනවා. ඔහොම අතරතුරකින් තමයි මම ඉගෙන ගන්න දේවල් පසු කරේ. මොකද ඒකට හේතු වුණේ මම ගොඩාක් පොඩි කාලේ ඉඳලම විශේෂ බාහිර දේවල් තමයි කරේ ඇත්තටම. ඉතින් ඒ දේවල් එක්ක මුලින්ම කියනවානේ අපිට පොඩි කාලේ හීන තියෙනවානේ. එතකොට මම පොඩි කාලේ ඩාන්සින් වලට ගොඩාක් ආස කරපු සහ ඩාන්සින් කරපු කෙනෙක්. ඉතින් ඉස්සර කලාවුලවල් තරංග, නැටුම් තරංග මගාරින්නේ නැහැ, හැම දෙයකම අනිවාර්යයෙන්ම ඉන්නවා. එතකොට පහවසර වෙනකොට මට ලොකු බලාපොරොත්තුවක් තිබුණා මම කවදා හරි ඩාන්සින් ටීචර් කෙනෙක් වෙනවා කියන එකත් එක්ක. හැබැයි ඊට පස්සේ 6 වසර වෙනකොට මම පාසලේ ක්‍රීඩා කටයුතු වලට යොමු වෙනවා. මුලින්ම මල්ල ක්‍රීඩා තමයි, අපි ස්පෝර්ට් මීට් එක තමයි මගේ පළවෙනිම තැන. මම විශේෂ බාහිරව ක්‍රීඩාවට යොමු වෙච්ච තැන. ඉතින් හරි කැමති ඉස්සර ක්‍රීඩා කරන්න. එතකොට ඒ දේවල් එක්ක මට ලොකු ආසාවක් තිබ්බා මම කවදා හරි ක්‍රීඩා වලින් ඉදිරියට යනවා කියන එක. මොකද මම පාපන්දු කණ්ඩායම නියෝජනය කරා, ජාතික මට්ටම වෙනකම් ක්‍රීඩා කරා, සමස්ත ලංකා මට්ටම්. ඊට පස්සේ ඇරොබික්ස් ජිම්නාස්ටික් කරා, බැඩ්මින්ටන්, ඔය හැමදේම කරා. ඊට පස්සේ මම 9 වසර වෙනකොට මම කැඩෙට් ශිෂ්‍යබට කණ්ඩය නියෝජනය කරා පාසලේ. එතකොට මට ලොකු ආසාවක් තිබ්බා නෑ මං කවදා හරි ආමිකට යනවා කියන ආසාව. ඉතින් ඒ අරමුණින් තමයි මම ශිෂ්‍යබට ගත වුණේ. ඊට පස්සේ ඔය කාලෙම තමයි මම ඕ ලෙවල් ශිෂ්‍යත්වයේ ඕ ලෙවල් හැමදේමත් එක්ක. හැබැයි මම හොඳම උදාහරණය, මම ඕ ලෙවල් වලටත් මගේ අවසන් වාරයේ ඉතිහාසය වලට ලකුණු 48ක් තිබුණා. හැබැයි ඒ ඕ ලෙවල් රිසල්ට් එකට ඕ ලෙවල් වාර විභාගයේ අවසන් ලකුණු 48යි. ඕ ලෙවල් ඉතිහාසයට මට ඒකක් ආවා. මම අර එතන ඉස්සලා කිව්ව දේ තමයි, මොකද අපි ගොඩක් දෙනෙක් මනින්නේ අපිට තියෙන ඒ අකුරු ගාන අපි කරන ඒ බී වලින් තමයි මනුස්ස එක මනින්න පුරුදු වෙලා තියෙන්නේ. ගොඩක් අයගේ මතයක් තියෙනවා අපි ඉගෙන ගන්න දෙයට අමතර විශේෂ බාහිර දේවල් කරොත් අපේ ඉගෙනීම කඩා කප්පල් වෙනවා කියන එක. ඉතින් ඒ හැම දෙයකටම මම හේතු සාධක සහ ඒව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. හැබැයි ඕ ලෙවල් ඉවරනවත් එක්කම මට ආසාව තිබුණා මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණ 2015. ඉතින් ඒකත් එක්කම මම තෝරගන්නවා කලා විෂය. මට නර්තනය කියන දේ මග හැරෙනවා. ඊට පස්සේ මම නීති පීඨයට යනවා කියන ආසාවෙන් තමයි ඒ ලෙවල් වලට ආවේ. ඊට පස්සේ 2016 මම ඒ ලෙවල් වලින් මම කිව්වා වගේ ගම්පහ දිස්ත්‍රික්කයේ 38 සහ ලංකාවේ 289 වෙනවා. ඉතින් පාසල 2016 ත්‍යාග ප්‍රදාන උත්සවයේ පාසලේ විශිෂ්ටතම ශිෂ්‍යාව කියන වෝඩ් එක ගන්නවා. එතකොට දැන් හිතෙන්න පුළුවන් දක්ෂ නැහැ කිව්ව කෙනෙක් කොහොමද එහෙම උනේ කියන එක. මම
අපේ අහන කෙනෙක්ට හරි ඕනම කෙනෙක්ට මේ කතාව අහන කෙනෙක්ට දෙන පාණි විදිය තමයි ඉගෙන ගන්නවා කියන එක විතරක් නෙමෙයි අපි කළ යුතු මොකද අපි කොච්චර බාහිර වැඩ කරත් මේ ඉගෙන ගන්නවා කියන එකට ලොකු සපෝට් එකක් මොකද මගේ හිටපු ගුරුවරු මට හම්බෙච්ච ගුරුවරු ක්‍රීඩාවලදී හැම දෙයකදීම හම්බෙච්ච ගුරුවරුන්ගෙන් ලැබිච්ච උපදෙස තමයි ක්‍රීඩා කරන ළමෙක් කවදාවත් ඉගෙන ගන්න බෑයි කියන දේ වලට ඉගෙන ගන්න බැරි වෙන්නේ නැහැ මොකද ඒ ළමයට ශාරීරික මානසික හැම පැත්තෙම ලොකු සහයෝගයක් හම්බෙනවා දැන් වර්තමානයේ ගොඩක් දෙමව්පියෝ කරන වරද්දක් තමයි ළමෙක්ට ක්‍රීඩාවකට විශේෂ බාහිර දේවල් වලට යොමු වෙන දෙන්නේ නැහැ මම පාසලේ සංගම් ගොඩක නියෝජනයේ සංගම් ගොඩක් නියෝජනය කරා අන්තිමට 2015 මම කලා සංගමයේ සභාපති ධුරය අත්දැරුවා ඉතින් මං හිතනවා මම මුලින්ම කිව්වා වගේ පන්තියේ පළවෙනියා වුණ කෙනෙක් නෙමෙයි 20 30 ගණන් හිටියා හැබැයි ඕ ලෙවල් වෙද්දි මම පන්තියේ 15 දෙනා අතර හිටියා ඒ ලෙවල් වෙද්දි මම සෙක්ෂන් පළවෙනියත් වුණා මං හිතන්නේ ඉගෙනීමට අමතරව විශේෂ බාහිර දේවල් කරනවා කියන එක කෙනෙක්ට අමතර දේවල් කරන්න පුළුවන් කියන එකට මං හිතන්නේ මම හොඳ උදාහරණයක් වෙන්න ඇති උත්සාහය කැපවීම සහ අපි ඕනම කෙනෙක්ට තියෙන්න ඕනේ අරමුණක් ඉතින් ඒ දේවල් එක්ක මං හිතන්නේ ඉගෙන ගන්න එකම නෙමෙයි අපේ ජීවිතේ මොකද මගේ ජීවිතේ මං පාසල් කාලේ ආපස්සට හැරිලා බැලුවොත් එහෙම මට ගත්තේ නැහැ කියන්න කිසිම දෙයක් නැහැ කියන්නේ මම ඒ කාලේ උපරිම වින්දා සහ රැස් කරගත්ත දේවල් ඉතින් මං අද ඒ දේවල් වල ප්‍රතිඵල භුක්ති විඳිනවා කියලා මං හිතනවා අනිවාර්යයෙන්ම ඒ අතරේ මට මං ඔබේ සමාජ මාධ්‍යය ගිනව මේ ඉන්ටර්විව් එකට මේ සමග සාකච්ඡාවට මං සූදානම් වෙන්න කලින් සමාජ මාධ්‍ය ගිනුම සහ මම මේ සමාජ මාධ්‍ය තුළ ඔබ නියෝජනය වෙන යම් යම් තැන් ටිකක් පිරික්සලා බලද්දී මම දකිනවා එක තැනක මේ ශ්‍රී ලංකාවේ කලාව සම්බන්ධයෙන් වෙනස් විදිහකට මැදිහත් වෙන සහ ජන සමාජයට වෙනස් විදිහේ කලා නිර්මාණ දායාද කරන රන්වල බලකායත් එක්ක ඔබ සම්බන්ධ වෙලා තියෙනවා යම් කිසි අවස්ථාවක ඒ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ සහ එතනින් ලැබෙන අත්දැකීම මොන වගේද ඉස්ලාම කියන්න ඕනේ මම මුලින් කිව්වා වගේ මම ඒ ලෙවල්ස් වලට එනකොට මට කලාව කියන දේ මගේ හැරෙන මොකද පොඩි කාලේ ඉඳන් ඩාන්සින් කරාට මම කලා විෂය ධාරාවෙන් කරාට මට නර්තනය කරොත් එහෙම මට නීති පීඨයක් යන්න හම්බෙන්නේ නැහැ නීති පීඨයට යන්න බැරි නිසා මම නර්තනය කියන එක අතහැරෙනවා හැබැයි 2015 අපි කලා සංගමේ අපි සූදානම් කරනවා පාසලේ කලා උත්සවයක්. ඉතින් ඒකේ ප්‍රධාන ආරාධිතමුත්තා වෙන්නේ සහන් රන්වල ගුරුතුමා. ඉතින් එතනදී අහම්බෙන් එකමට ලැබිච්ච ලොකු අවස්ථාවක් මං හිතන්නේ මගේ නර්තනයක් දැකලා සර් මට කතා කරනවා සගේ කණ්ඩායමට සම්බන්ධ වෙන්න. ඉතින් ඔහොම තමයි මං එතනට සම්බන්ධ වෙන්නේ මොකද කවදාවත් ඔළුව තිබුණේ නැහැ මම රන්වල බලකායට බැඳෙනවා සහ ඒ පන්ති වල සහභාගී වෙනවා කියන කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ මං හිතන්නේ මගේ කලා ජීවිතයට ලොකු ටර්නින් පොයින්ට් එකක් වෙච්ච තැනක් තමයි රන්වල බලකායත් එක්ක සම්බන්ධ වෙන එක ඉතින් මම මේ යන ගමනට ලොකු අත්දැලක් සහ ලොකු ආශිර්වාදයක් ඒ වගේම ගුරුහරුකම් විෂය සම්බන්ධ දේවල් කලාව කිව්වහම නර්තනය රංගනය සංගීතය මේ හැමදේම සහ ජීවිතය කියන දේ ඉගෙන ගන්න හොඳ තැනක් ඉතින් මම විශ්වාස කරන දෙයක් මගේ ජීවිතයේ එක හැරුම් ලක්ෂයක් තමයි රන්වල බලකායත් එක්ක සම්බන්ධ වෙන එක හොඳයි අපි මේ වෙද්දී ඔබව රංගන ශිල්පිනියක් විදිහට පුංචිතිරේ දකිනවා ඒ වගේම ඔබව නිරූපණ ශිල්පිනියක් විදිහටත් යම් යම් ක්ෂේත්‍රවල අපි දැකලා තියෙනවා මේ දේවල් වලට කොහොමද ඔබ සම්බන්ධ වෙන්නේ සම්බන්ධ වෙන්නේ මුලින්ම මම දැන් කලා කටයුතු පටන් ගත්තට පස්සේ මම රන්වල බලකායත් එක්ක 2015 ඉඳලා වැඩ කටයුතු කරගෙන ආවා විවිධ උත්සවවලට ප්‍රසංගවලට රට රටවල් වල සංචාරවලට විවිධ දේවල් වලට සම්බන්ධ වුණා මම 2017 දී මුලින්ම රූපවාහිනී අවුරුදු කුමරිය ඇප්ලයි කරලා අවසන් 12 දින අතරට එනවා ඉතින් එතනින් පස්සේ මට විවිධ කලා වැඩ කටයුතු වලට ආරාධනා ලැබෙනවා හැබැයි එතකොට 2017 කියන්නේ මම A-levels කරලා මගේ කැම්පස් මම සිලෙක්ට් වෙලා මට කැම්පස් යන්න අවස්ථාව වෙනකොට ඒ වැඩ කටයුතුත් එක්ක මූලිකත්ව අධ්‍යාපනයට දෙනවා ඉතින් එතනින් එහෙම මට කලා කටයුතු මග හැරෙනවා හැබැයි මම දිගටම රන්වල බලකායත් එක්ක වැඩ කටයුතු කරගෙන හිටියා. පස්සේ මම 2019 හිරු අවුරුදු කුමරිය වැඩසටහනේ
අවසන් 12 දින අතරට එනවා. ඉතින් එතනින් පස්සේ මට ආයිත් අර මගහැරිච්ච දේවල් ආයි කලකට වැඩවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාවල් හම්බ වෙනවා. ඉතින් ඔය ඉන්න අතරතුරේ තමයි මම මුලින්ම මුතුලෙන්දුර නාට්‍ය තමයි මගේ කරේ. ඊට පස්සේ මගේ ප්‍රධාන චරිතයකින් රූගත කිරීම කරගෙන ඉද්දි තමයි මේ කොවිඩ් ප්‍රසංගතය ආවේ. ඉතින් ඒ නාට්‍යයත් ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. ඊට පස්සේ තමයි රූගත කිරීම ආරම්භ කරේ. කියා දෙන්න ආදරේ තරම් එතනදි මතක් කරන ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂකතුමාගේ ආරාධනයෙන් තමයි මට මේ වැඩේට සම්බන්ධ වෙන අවස්ථාව හම්බුනේ. ඉතින් ස්තුතියි ධනුෂ්ක අයියට මේ වැඩේට සම්බන්ධ කරගත්තට. ඉතින් එතනින් තමයි මම හිතන්නේ රංගනේ කියන තැනදි මගේ ටර්නින් පොයින්ට් එකක් වෙන්නේ දිගසි හරහා තමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් රංගන කටයුතු පටන් ගන්න. සබඳ සරසවි හිතාදර ශ්‍රාවක හිතවතුනි, අපි සංවාදයේ යෙදමින් ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අපේ සහෘද විද්‍යාර්ථි අපේ සචින්තනී කෞශල්‍යා සමග. ඉතින් සචින්තනී සමග අපි මේ මොහොත වෙනකන් ඉතාම රසබර දේවල් කිහිපයක්ම කතා කළා. මම ඊළඟට අහන්න යන ප්‍රශ්නෙට මේ මම හිතනවා යම් කිසි උත්තරයක් කලින් ප්‍රශ්නකදී මට ලැබුණා කියලා. නමුත් මම කැමති මෙතනදී තව දුරටත් මේ ගැන දැනගන්න. ඒ තමයි අපි දන්නවා ඔබ කලාවට සම්බන්ධ වෙලා තියෙනවා, ඔබ නීති පීඨයට තේරෙනවා. ඒ වගේ මේ වැඩ කරන ගමන් යම් කිසි අවස්ථාවක මේ කලාත්මක වැඩ සම්බන්ධයෙන් ආපහු මැදිහත් වීමක් කරනවා. එතකොට මේ අපි දන්නවා මේ දේවල් එක්ක දැන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය ගත්තම අපිට තාම ලොකු අධ්‍යනික වැඩ කටයුතු සමූහයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ දේවල් එක්ක සම්බන්ධ වුණා කියලා ඔබ අධ්‍යාපනය අතහරින්නේ නැහැ. ඔබ මේ ගෙවෙන කාලය ඇතුළේ ඔබේ ඒ නීති පීඨයේ ඔබේ තියෙන අධ්‍යන කටයුතු ටික කරගන්න ගමන්ම ඔබ තව ඩිප්ලෝමා වගේ දේවල් හදාරනවා. සහ ඒ අධ්‍යාපනය පැත්තෙනුත් ඔබේ හැදෑරීම් ටික ඒ විදිහටම කරගෙන යන. නමුත් මම මේ ප්‍රශ්නේ අහන්න හේතු වෙන්නේ දැන් පහුගිය දවස්වල සමාජ මාධ්‍ය YouTube වගේ තැන්වල අපි හුඟක් දැක්ක දෙයක් තමයි මේ ඉගෙන ගන්න එක ඒ තරම් වැදගත්කමක් නැහැ වගේ දේවල් කියන හුඟක් අය උත්සාහ කරනවා. මම මෙතෙන්දී අධ්‍යාපනය කියන එකෙන් අදහස් කරන්නේ පොතේ පතේ දැනුම කියන එක නෙමෙයි. කොහොම නමුත් මේ ඉගෙන ගන්න එක එහෙම නැත්නම් විධිමත් අධ්‍යාපනයක් ලබන එක ඇතුළේ ඒ තරම් ලොකු වැදගත්කමක් නැහැ කියන එක එළියට දාන්න සමහර උත්සාහ කරමින් හිටියා. ඉතින් මේ ගෙවෙන කාලය ඇතුළේ තාරුණ්‍ය නියෝජනය කරන කෙනෙක් විදිහට මේ අධ්‍යාපනය කියන කාරණාව ඔබ දකින්නේ කොයි විදිහටද? එතනදී මට දැන් ඔය කියද්දිම මට ඔය මමත් ඔය අත්දැකීමට මුහුණ දුන්නා. මොකද එතනින් පටන් ගන්නම් මම ඉගෙන ගන්නව කියන එක මම කියන්නේ නැහැ අපි ඕ ලෙවල් ඒ ලෙවල් කරලා අපි රජයේ විශ්වවිද්‍යාලයකට යාමම නෙමෙයි අපි අධ්‍යාපනය ලැබනවා කියන්නේ. මොකද අපි මනෝවිද්‍යා මම දැන් සහායක අධිකාරීවරියක් විදිහට මනෝවිද්‍යා සම්බන්ධයෙන් වැඩ කටයුතු කරනවා. ඉතින් එතනදී සහ මමත් දරුවන්ට උගන්වනකොට සහ මම ඩිප්ලෝමා හදාරනකොට එතකොට මට හම්බෙච්ච අත්දැකීම් එක්ක සහ මම යම් තැන්වලදී මම ඉල්ලුම් කරපු රැකියාවලට සහ ඒ තැන්වලදී මට වෙච්ච අත්දැකීම් එක්ක මම මේ කතා කරන්නම්. අධ්‍යාපනය කියන එක දැන් ඕනම කෙනෙක් කියන්න පුළුවන් ඔයාලා ඉගෙනගෙනනේ ඔයාලා තරම් අපි ඒ ලෙවල් අපි කරගත්තේ නැහැනේ කියන දේත් එක්ක. හැබැයි අධ්‍යාපනය කියන එක අපි ඒ ලෙවල් විතරක් නෙවෙයි මම කියන්නේ. අපි ඒ ලෙවල් ෆේල් වුණත් කෙනෙක් ඉන්න ඕනම ක්ෂේත්‍රයක මොකක් හරි ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන් තමන් කරන ඕනම රැකියාවක ඒ ක්ෂේත්‍රය ඉගෙන ගන්නවා කියන එක අපිට ඔතනින් අදහස් කරන්න පුළුවන්. මොකද කෙනෙක් ඒ ලෙවල් අසමත් කියලා අපි ඒක නාල එතනින් එහාට ඉගෙන ගන්න බැහැයි කියලා කොහෙවත් නියමයක් නැහැ. ඒ හින්දා මම ඕක හොඳම අත්දැකීම තමයි. මම එක්තරා නිවේදිකාවක් විදිහට ආයතනයකට සමුක පරීක්ෂණයකට ගියා. එතනදී මගෙන් අහපු දෙයක් තමයි ඔයා මොනවද කරන්නේ. මම මෙහෙම කැම්පස් එකේ මගේ විස්තර ටික කියලා ඉවරනකොට තව මොනවද කරන්න ඉන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ මම කිව්වා තව මං ආසයි මම කේක් පාට මාලාවක් හදාරන්න, ඇඳුම් මැසීම් පිළිබඳ ඉගෙන ගන්න. ඉතින් ওই දේවල් ගැන කිව්වහම ඒගොල්ලමට හිනා වුණා. මට එතකොට එතනදී හිතෙච්ච දේ තමයි අපි ඉගෙන ගත්තයි කියන එක මිනිස්සු අපි හැමෝම කරන්නේ රැකියාව. එතකොට ඒ තැන්වලදී මිනිස්සු ඇයි මේ රැකියාවල් කියන දේ එකක් උසස්ම මේ දේවල් පහත් කියන තැන්වලදී හිතන්නේ කියන එක මට අදටත් ප්‍රශ්නයක්.
මන්දයි අපේ ලංකාවේ සංස්කෘතිය හැදලා තියෙන දේද කොහොමද කියන්නේ මන් දන්නේ නැහැ. මොකද මම දන්න විදිහට පිටරටවල් වල අපි ඕන ඩිග්‍රී එකක් කරත් අපි part time job එකක් කරනවා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ කෙනෙක්ට. අපි රැකියාවක් කරනවා කියන එක සුපර් මාකට් එක වැඩ කරනවා කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවේ මට තේරෙන්නේ නැහැ ඇයි අපි මෙහෙම රැකියාවල් එක එක විදිහට බෙදන්නේ කියන එක. අපි ළඟට ගොඩක් දෙනෙක් ඇවිල්ලා කියන කතාවක් තමයි අපි A level pass නැහැ. අපි campus ගිහින් නැහැ. හැබැයි එහෙමයි කියලා අපිට කෙනෙක්ට අධ්‍යාපනයක් දෙන්න බෑ අධ්‍යාපනික මට්ටමක් නැහැ කියලා අපිට සමාජෙන් අයින් කරන්න බෑ. ඒකෙනා ඉන්න ඕනම ශාස්ත්‍රයක ඒකෙනා කරන තමන් ඉන්න තමන් රැකියාවක් කරන ශාස්ත්‍රයක හෝ වේවා ඒ පැත්තෙන් හදාගෙන වෘත්තීය සුදුසුකමක් හරි හදාගෙන ඉස්සරහට යනවා කියන එක ඒ මනුස්සර තියෙන වටිනාකම මම දකින විදිහට. ඉතින් කෙනෙක්ට අධ්‍යාපනය අවශ්‍ය නැහැයි අපිට ওই දේවල් ඕනේ නැහැයි කියලා කියන්න බෑ කොයිම වෙලාවකද. මොකද අධ්‍යාපනය කියන එක ගැහැණු පිරිමි වේදයක් නැතුව ඕනම කෙනෙක්ට අවශ්‍ය දෙයක් මම දකින විදිහට. ඉතින් විශේෂයෙන්ම ගැහැණු ළමෙක්ට ඒක ලොකු ආභරණයක්. ඒ නිසා දැන් මටත් ওই ප්‍රශ්නේ තියෙනවා. මම අර මං ඉස්සෙල්ලා කිව්ව කතාවෙම ඒ මිනිස්සු මට hina වුණා. හැබැයි මම එතනින් එද්දි කියලා මට අන්තිමට ඒගොල්ලෝ කියපු දේ තමයි ඔයා ඔක්කොම වැඩ කරගෙන ඔයාට අන්තිමට ඔය කවුන්සලින්ම තමයි යෝනේ වෙන්නේ කියලා. කොහොමත් ඉතින් මට තේරෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු එහෙම ඉගෙන ගන්නවා. يعني අපි කේක් වාටමාලාවක් හදාරනවා කිව්වහම ඇයි ඒකට hina වෙන්නේ කියන එක. මොකද ඒක ශේෂ ඉගෙන ගන්න දෙයක් ඒක. ඉතින් උගත්කම කියන දේ අපි අර සමාජයේ සම්මත කරපු රැකියාවලට විතරක් සීමා වෙනවාද කියන එක මට ප්‍රශ්නයක් අදට. මොකද ලෝයර්, ડોක්ටර්, ඉංජිනේර් කියන ලේබල් ගහනවා ඇරෙන්න අපි එතනින් එහාට තියෙන දේවල් රැකියාවල් නෙමෙයිද? මම හැමදාමත් ඕනම කෙනෙක් එක්ක ওই දේ කතා කරනවා. ඉතින් මම දකින විදිහට රැකියාවක් කියන එක අධ්‍යාපනය කියන එක ඉගෙන ගන්නවා කියන එක A level, O level අර ඉසලවා කිව්වා වගේම පොතපතට සීමා වීමක් වීමට අවශ්‍ය නැහැ. ඒක තමන් ඉන්න ඕනම ශාස්ත්‍රයක තමන් කරන රැකියාවක හෝ වේවා ඒ දේ ගැන ඉගෙන ගන්නවා කියන එක තමන් සුසුකන් සපර ගන්නවා කියන එක තමන් සතුයි. එතකොට කාටවත් මුකුත් කියන්න බෑ. ඒ නිසා ඉතින් මට දෙන්න දෙන පණිවිඩය මට අනුව නම් මම කැමති මම ලෝයර් කෙනෙක් කවදා හරි වෙනවා කියන එකවත් මම කතිකාචාර්ය කෙනෙක් ඉදිරියට වැඩ කරනවා කියන එකවත් මම ඒ හැර කැමති කේක් පාඨමාලාවක් හදාරන නිමියඳුන් පාඨමාලා. මොකද අපි ඉගෙන ගන්නවා කියන එක ජීවිතේ කවදාවත් අහක යන්නේ නැහැ. මම මට මොකද ඒ කියන්නේ මේ දේවල් කොහෙදිම හරි වැදගත් වෙලා තියෙනවා මම ඉගෙනගත්තු හැමදේම. ඒ නිසා ඉතින් ලොකු රැකියාව පොඩි රැකියාව කියලා ભેද කරන්නේ නැතුව පොතින් පතින් විතරක් උගත්කම මනින් නැතුව මම හිතනවා අපිට එහෙම හිතන්න පුළුවන් වෙනවා නම් මේ සමාජයේ අර අපි නූගත් ඉගෙන ගන්න බැහැයි කියන පිරිසක් මිහි නොවේවි. අනිවාර්යයෙන්ම ලොවෙන්නේ එක එක් දෙයකට වෙයි සමතය කියලා කියනවනේ. ඒ නිසා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම දක්ෂ මොන යම් හෝ දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා අධ්‍යාපනය කියන එක ටිකක් පුළුල්ව දකින්න පුරුදු වෙන එක තමයි ජන සමාජයක් විදිහට අපිට උචිතම දේ. ඊළඟට සජින්තනී මම දැනගන්න කැමති දේ තමයි දැන් ඔබ නීතිඥවරියක් වෙන්න අධ්‍යාපනය ලැබනවා. ඒ වගේම ඊට පරිබාහිර මේ විධිමත් අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් යම් දේවල් ඔබ කරමින් ඉන්නවා. ඒ වගේම කලාවටත් සම්බන්ධ වෙනවා මිනිසුන්ගේ අපේ ප්‍රජාවගේ ආදරය දිනාගත්ත බොහොම සුන්දර කලාකාරණියක් රංගන ශිල්පිනියක් බවට පත් වෙනවා. මේ හැම දෙයකම කාල කළමනාකරණය කරගන්නේ කොහොමද? කාල කළමනාකරණය ඒක තමයි. ඒ කියන්නේ පළවෙනිම දේ ඒක මම හිතන්නේ මට පොඩි කාලේ ඉඳන් ලැබිච්ච ලකු ආభాෂයක් වෙන්න ඇති. ඒ කියන්නේ පොඩි කාලෙත් මම විශේෂ බාහිර දේවල් මයිසල් කතා කරේ පාසල් කාලේ ගැන කතා කරද්දිත් කලාව වගේම නර්ත කියන්නේ ක්‍රීඩා කටයුතු පාසලේ විශේෂ බාහිර දේවල් ඒ හැමදේමත් එක්ක මම අධ්‍යාපනය කියන දේවල් බැලන්ස් කරගෙන ගියා. ඉතින් දැනුත් මට ඒ දේවල් බැලන්ස් කරනවා කියන එක මම තනික පුරුදු වෙලා මට එකක් එහෙම වෙන්න ඇති. සහ ඔතනදී පළවෙනි දේ තමයි මගේ ඔළුවට වැටිච්ච දෙයක් තමයි කවදා හරි අපිට දැන් මේ තියෙන දුවන්න තියෙන කාලේ අපි දිව්වේ නැත්තම් අපිට හති ඇරලා වහන්සි ඇරලා අපි විවේකීව ඉන තියෙන කාලෙත් අපිට දුවන්න වෙනවා. ඉතින් මං හිතන්නේ අපි දැන් තරුණ කාලේ අපිට හරිම සීමා يعني සීමා සහිත කාලයක් තියෙන්නේ මේ හැම වැඩක්ම කරගන්න. ඉතින් මේ දේවල් එක්ක කාල කළමනාකරණය කියන එක ඕනම කෙනෙක්ට අවශ්‍ය. මිනිස්සුන්ට කාල කළමනාකරණය කරන්න බැරි නැහැ. හැබැයි අපි
ශ්‍රී ලාංකිකයෝ මන් දන්නේ දකින්න විදිහට ගොඩක් දෙනෙක් හරි කම්මැලි වැඩ කරන්න. අයියෝ බෑ අපි හැම වැඩේම හෙටට කල් දානවා. ඉතින් ඒ දේවල් එක්ක තමයි මං හිතන්නේ අපිට වෙලාව නැහැ කරන්න බෑ වැඩ කරන්න බෑ කියන දේවල් අපේ ඔළුව තියෙන්නේ. මට අනුව නම් මම මගේ වැඩ කටයුතු මං සියල්ලම අවුරුද්දක් අවුරුද්දක් ගානේ මම ප්ලෑන් කරනවා. ඉයර් ප්ලෑන් එකක් මන්ත්ලි ප්ලෑන් එකක් දවස් ගාන මම ප්ලෑන් කරනවා දවස ප්ලෑන් කරනවා. ඉතින් මං ඒ මගේ ජීවිතේ මම ප්ලෑන් කරගෙන හැම වැඩක්ම බැලන්ස් කරගෙන යන්නේ ඒ විදිහට. ඉතින් මහන්සි වෙලා මං ඉසල කිව්වා වගේ අපිට දුවන්න තියෙන කාලේ උපරිමෙන් දුවනවා. මං දන්නේ මට එහෙම මගේ මගේ පුළුවන් උපරිමෙන් මං එක දුවනවා. ඉතින් මම අහන කෙනෙක්ටත් කියන්නේ තමන්ට වැඩ කරන්න තියෙන කාලේ සීමිතයි. මොකද අපි වැඩ කරොත් විතරයි අපිට දේවල් ලැබෙන්නේ. කවුරුත් අපිට කිසිම දෙයක් බන්දේසියක තියලා ගෙනත් දෙන්නේ නැහැ. ඉතින් ඒ එහෙම දේවල් එක්ක තමයි ඔළුව වැඩ කරන්නේ නැහැ. මම වැඩ කළ යුතුයි කියන්නේ. මම හිතන්නේ එතකොට කාලකලමනාකරණය කියන එක ලොකු බාධාවක් නැහැ. හැම දෙයකටම හරි විදිහට ප්ලෑන් කරලා දින වෙන් කරගෙන එහෙම වැඩ කරගෙන යනවා නම් ඉතින් කිසිම බාධාවක් නැහැ. ඒත් එතනදි කියන්න ඕනේ මගේ වැඩවලට ගොඩාක් උදව් කරනවා ගෙදර අම්මා තාත්තා ඇතුළුව මගේ යාළුවෝ නංගි ඒ හැමෝම. ඉතින් ඒ හැමෝගෙම සහයෝගයත් එක්ක තමයි මේ තනියම යන ගමනක් නෙවෙයි. ඉතින් මම හිතන්නේ කාලකලමනාකරණය කියන එක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. වැඩේ තියෙන්නේ අපි කම්මැලි කියන එක. හොඳයි. ඉතින් හිතාදර ශ්‍රාවක හිතවතුනි අපි මේ සාකච්ඡාවේ අපි මේ කතා බහේ අවසානයට තමයි මේ එළඹෙමින් ඉන්නේ. ඉතින් සජින්තනේ කෞශල්‍ය අද අපිත් සමගින් සම්බන්ධ වුණේ. ඉතින් ශේෂ්ත්‍ර කීපයක නියැලෙන ඔබ සමහර විට අපිට ඔබව ඉදිරියේදී තවත් නිර්මාණයක දැක ගන්න ලැබේවි. ඉතින් මොනවාද මේ නිර්මාණ සහ ඔබව දකින්නේ කොහොමද ඔබේ අනාගතයේදී? ඒ ප්‍රශ්නෙට මටත් තාම උත්තරයක් නැහැ ඇත්තටම. ඉදිරියේදී කලා නිර්මාණ කිව්වහම තව මම අර මම ඉස්සෙල්ලම කිව්වා වගේ මම කරපු වැඩක් එන්න තියෙනවා ඉදිරියේදී. බොහෝ විට ලැබෙන අවුරුද්දේ පෙබරවාරි මාර්තු විතර වෙද්දී ඒ නිර්මාණය ඉදිරියට එළියට එයි. ට්‍රේන් නාට්‍ය ඉතින් දවල රාක්ෂ දමිල තරුණියකගේ චරිතයක් නිරූපණය කරන නිර්මාණයක්. ඉතින් ඉදිරියේදී ඒ වැඩේ තමයි එන්න තියෙන්නේ. ජෙටකන් කියා දෙන්න අදරේ තරම් නාට්‍යත් එක්ක තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. තවත් වැඩ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මොකද මගේ දැන් කොලෙජ් එකේ එක්සෑම් ලැබෙන අවුරුද්ද තියෙන නිසා මං වැඩ බාර ගනිද්දි චුට්ටක් කල්පනාකාරී වෙනවා. දේවල් එක්ක ඉදිරියේදී දකින්න ලැබෙන්නේ කියන්නේ දැනට නම් සහාය කතිකාචාර්යවරියක් විදිහට ඔක්ස්ෆර්ඩ් ලංකා කැම්පස් එකේ ඉගෙනීම කටයුතු කරගෙන යනවා. ඉතින් ඉදිරියේදී නීතිඥවරියක් වෙයි. ඉතින් මනෝපදේශිකාවක් විදිහට සහ මනෝචිකිත්සකවරියක් විදිහටත් වැඩ කටයුතු කරගෙන යනවා. ඒවට අමතරව තින් රංගනයක් කරනවා, රනල් බලකායත් එක්ක වැඩ කරනවා. කිසිම දෙයක් අතාරිනවා කියන අදහසක් නැහැ ඉදිරියේදී. හැමදේම සමබරව මේ විදිහටම පුළුවන් කාලයක් කරගෙන යනවා. එක ශේෂ්ත්‍රයක් තෝරගෙන මං හිතන්නේ වැඩ කරගෙන යන්න මට අමාරු වෙයි. ඒ නිසා ඉතින් සමබරව කරගෙන යනවා. අනිවාර්යෙන්ම අපි සුබ පතනවා ඔබේ අනාගතයට. මේ ගමන ඇතුළේ මේ ස්තුතිවන්ත වෙන්න මං හිතන්නේ දිග ලැයිස්තුවක් ඇති. අපි පුළුවන් විදිහට මතක් කරමු. අනිවාර්යෙන්ම ඉතින් මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ගෙදර අම්මා තාත්තා නංගි ඉතින් ඒ තුන්දෙනා තමයි හැම දෙයකටම ලොකු සහයෝගයක් දෙන්නේ. ඉතින් ඕනම් වැඩකදී මොකද මුලදී තාත්තා කිසි දෙයකට කැමති වුණේ නැහැ. හැබැයි මේ වැඩ කරගෙන යන විදිහත් එක්ක සහ මම දේවල් තෝර බේරගෙන කරද්දී පැත්තකින්නම් බලාගෙන උපදෙස් දීලා ඉතින් ඉන්නමයි හැම දෙයකටම අම්මා තාත්තා නංගි. ඒ වගේම මගේ ළඟම ඉන්න යාළුවෝ කැම්පස් එකේ යාළුවෝ ගොඩාක් උදව් කරනවා. විශේෂයෙන්ම මට කැම්පස් එකේ ඇත්තටම කිව්වත් වගේම කැම්පස් එකේ වැඩ කටයුතු කරනවා කියන එක හරිම අමාරුයි. වැඩ අමතර දෙයක් කරන්න හරිම අමාරුයි. ඒ දේවල් එක්ක වැඩ කටයුතු කරගෙන යද්දී කැම්පස් එකේ යාළුවෝ ගොඩාක් ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම මගේ ළඟින් ඉඳන් මගේ වැඩ කටයුතු වලට උදව් කරන යාළුවෝ හැමෝමත්. ඒ වගේම රංගන ජීවිතයේදී මට හම්බෙච්ච ගුරුවරු, ඒ වගේම අපේ අධ්‍යක්ෂකවරු, ඒ වගේම සහාය අධ්‍යක්ෂකවරුතුළු ඒ හැමෝමත් මං හිතන්නේ මට වචනකින් හරි මට උදව් කරන නම් කියන්න කියොත් නම් ලොකු ලිස්ට් එකක් ඉන්නවා. ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙනවා සහ
දිග සිට ආදරය කරන ප්‍රේක්ෂක හැමෝටමත් ඉතින් මමත් ආදරෙයි ඒ හැම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්ම මට ආශිර්වාදයක් ඒ හැමෝටමත් ගොඩාක් ස්තුතියි ඉතින් ඉදිරියටත් දිග සිට එක්ක වගේම සචින්තනී එක්කත් ඉන්න කියලා තමයි ඉතින් කියන්නේ හොඳයි ඉතින් සචින්තනී අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපත් සමග සබුද සරසවි වැඩසටහන එක්ක සම්බන්ධ වීම ගැන ඒ වගේම අපත් සමගින් ඔබේ තොරතුරු ඔබේ අදහස් වෙදා හදාගත්තාට ස්තුතියි ඔබට අපි සුබ පතනවා ඔබේ ඉදිරි අනාගත බලාපොරොත්තු ඔබ සිතන පතන හැටියකට ඉටු වේවා කියලා ඔබට නිදුක් නිරෝගී සුවය සහ සතුට ප්‍රාර්ථනා කරමින් අපි සමු දෙනවා ඔබට බොහොම ස්තුතියි ඔයාලටත් මට ආරාධනා කරාට ඉතින් ඔයාලටත් සුබ වේවා ජය වේවා ඉතින් දයාර්ද ශ්‍රාවක හිතවතුනි අද සබඳ සරසවි වැඩසටහනේ අවසානය සටහන් කරන්නටයි සූදානම් වෙන්නේ අපි නැවත ඔබව මුණ ගැසෙන්නේ නව අවුරුද්දේ ජනවාරි 2 වෙනිදා සෙනසුරාදා සවස 6ට මෙවැනි සහෝදර විද්‍යාර්ථියෙකු සමග සිදු කරන රසවත් කතාබහක් සමගින් වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් අපේ YouTube නාලිකාවේ කමෙන්ට් එකක් විදියට සටහන් කරන්න එහෙමත් නැත්නම් අපේ කැම්පස් රේඩියෝ Facebook පිටුවට යොමු කරන්න ඔබට පුළුවන් 25 වෙනි දින සෙනසුරාදාවේ ඒ කියන්නේ මේ මාසේ 4 වෙනි සෙනසුරාදාවේ අපි මුණ ගැහෙන්නේ නැහැ ඒකට හේතුව තමයි 25 වෙනි දින සෙනසුරාදාවේ කැම්පස් රේඩියෝව සූදානමින් ඔබට සමීප කරන්නට විශේෂ නත්තල් වැඩසටහනක්. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න කැම්පස් රේඩියෝ Facebook පිටුව සමග එකතු වෙලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් අපි සබඳ සරසවි සමගින් නික්ම යනවා. අද සබඳ සරසවි වැඩසටහන නිෂ්පාදනය කළ සහ ඉදිරිපත් කළ මම දිල්නිකා අත්තනායක වැඩසටහන නිෂ්පාදනයට මට සහය වුණා. සහය නිෂ්පාදිකා මනීෂා හංසමාලි ඇකඩමියාවෙන් එහා ගියුන්ගේ ගුවන් විදුලි අවකාශය සබඳ සරසවි අදට නිමයි. පරිස්සමින් ඉන්න. ඔබට ජය වේවා, සුබ වේවා, සුබ රාත්‍රියක්. ඇකඩමියාවෙන් එහා ගියුන්ගේ ගුවන් විදුලි අවකාශය සබඳ සරසවි.